අර කරුණු ගොඩක් දුව දැන් අනිත් එක තමයි කොහොමද වැඩ කරනකොට භාවනා කරගෙන කරන්නේ කියලා එකින් පොයින්ට්ස් මම දැක්කා මේ සමන් කටි ඔය පොයින්ට්ස් හොඳට අල්ලගෙන තියෙනවා මිලාන් වලින් ආව එක ලේඩි කෙනෙක් ඔය බර්ලින් වලට එයා මේ මම එහෙත් ගියාම හම්බුනේ හැබැයි එහෙදි දැන් මෙයාට ගොඩක් ගොඩක් ප්‍රශ්න පිටින් මම දන්නේ මම හිතන්නේ ඔය ඉටලි වල වැඩ කරන අයට සෑහෙන දේශී ජීවිතයක් නෙමෙයි පව් කියලා හිතන මොනවා කරන්නද හැබැයි මම හිතන එක පිරිසිදු ජීවිතයක් මහන්සියලා වැඩ කරත් ඒක පිරිසිදු සල්ලි වෙන්නද කොමාරි ඒගොල්ලන්ගේ තියෙන මට්ටමේ මේ පළාතේ ඉතින් මෙයාගේ මගේ ඉස්සරහ පිට අඬපු හැටි ඒ කියන්නේ අර යට තියාගෙන ඔක්කොම කාටවත් කියන්න බෑ කරන්න බෑ මේ පෞද්ගලිකව හම්බුණා ඒ වයන් ඉස්සර මොකද ඇත්තට දුරින් ආපින්ද මම වෙනම යව මොන ගැහුණා පොඩි වෙලාවක යන් ඉස්සල කෝච්චියටද ෆ්ලයිට් එකට මම මේ වෙලාවේ බලව කොච්චර මේ යටි හැබැයි මෙයා ප්‍රැක්ටිකලි කරන්න පටන් ගන්න බින්නතු දැන් මම ඔය අර ලිප්ස් වල එනවා කොහමද අර හොලිඩේ එකකට යනවා වගේ පොඩ්ඩක් කොහොම නිදහසේ අර යන හැටි සක්මන් කරනකොට ඒක ඇවිදින්න යනකොට කොහමද ඒක පටන් ගන්න එහෙම එතකොට මෙයා ඒක අර දැන් ට්‍රේන් එකට ට්‍රේන් එක අල්ලගෙන යනකොට වැඩට එයා මතක් කරාලු හොලිඩේ එකට යනකොටයි මම එහෙම යමුකෝ බලන්න එයි මම මේ අර කල්ලන්න අල්ලසුනේ කියලා යන්න දැන් මම දකින්න මෙහෙ උනත් බින්නතුනේ බින්නතුල දැන් ඒක දැන් වැඩේනේ ටාගට් කරන් යන්නේ ඒ වැඩේ වුණම තව වැඩක්. ඒ වැඩේ වැඩ සාර්ථක කර කර යන්න තමයි යන්නේ. කවදාත් බලන්නේ මම මේක මානසික ටෙන්ෂන් එකක් නැතුවද ඇතුවද කරේ කියලා. ඉතින් මේ මානසික සුවයක් එනවද නැද්ද කියලා බල බල කරන එක තව පැත්තක්. මට දැන් මේ ප්‍රශ්නේ හරියට ඇහුවා. ඕස්ට්‍රේලියාව වල වාහනේ යන ගමන් ඇහුව එක මහත්තයෙක් ස්වාමීන් වහන්සේ කොහොමද වැඩ කරන ගමන් භාවනා කරන්නේ කියලා. මම බැලුවා මේ හැමදාම මේ බණ කිය කිය මට හරියන්නේ නැහැ මම ඒ වෙලාවෙම දෙයක් ඩෙමොන්ස්ට්‍රේට් කරා තුනක් මම කරුවේදී මෙයාගේ මෙහෙම නැදල මෙහෙම මෙහෙම යන ගමන් ඇල්ලුවා කො මහත්ය දැන් ඕක රිලැක්ස් කරන්න කියලා දැන් හොදලාට ඒ වෙලාවේ පොලිසියෙන් හිටියේ නැහැ දැන් හයිජැක් කරනවා කියලාත් හිතුවත් දන්නේ කොහොම හරි මං යාව මෙහෙම මෙහෙම අල්ලන්නේ මං කො මහත්ය දැන් ඕක රිලැක්ස් කරන්න මේ සීට් එක හොඳට දැනෙනවා නෝට් කරන්න අර අවශ්‍ය කරුණු විතර වාහනේ එළවනකොට ඒක පුටක් ගන්න. යා මෙහෙම හිටියේ අල්ලගෙන ස්ටියරින් වීල් එක මෙහෙම රිලැක්ස් වෙනවා කියන්නේ. සක් කරනවා. තමන්ට සැහැණ එෆිෂියන්ට්ලි වැඩ කරන්න පුළුවන් වෙනවා අර මානසික වෙහෙස වෙන්නේ නැතුව. ඉතින් මේ අර එහෙම තමන් චෙක් කර කර තමන් රිලැක්ස් වෙනවාද කියලා. අර ඒක එහෙම කරනකොට පින්වතුනි දිමේ මහ නෝන එක හොඳට තව දැන් වතුර එහෙම හොදනකොට ඇඟට වතුර තරවෙන හොඳට නෝට් කරන්න ඕනේ. ඒ ෆීල් කරනකොට මේ මොහොත වෙන දේක අඩිය ගන්න එක. ඒ වඩින යනකොට කොච්චරකට අඩු ගානේ අඩියව. එතකොට ඇන්කර් එකක් කියනවා. නැත්නම් අර දුවන දුවන හිතට මෙහෙසම මේ දුවන දුවන ඒකට පොඩි ඇන්කර් එකක් දෙන්න ඕනේ. සමහරවිට අපිට එපාම වෙලා නිකන් හිතන මොනවද කරන්න කියලා. ඒ වෙලාවට උනත් මෙහෙම ඉඳගෙන තමන්ගේ අර තමන්ට දැන් ඇඟේ තියෙන බර ගතිය දැනෙනවා කියලා බලන්න. අත්වලට අත්වලට යන ඉනේ චිකක්. ඒක තියෙනවා හැම වෙලේම හැබැයි නෝට් වෙන තත්ත්වයට අර ඒක එහෙම කරනකොට අර ඇන්කර් එකක් එනවා මේ මොහොතට හිත තියෙන. මේ මොහොතේ හිත තීබ ගමම්ම ක පාටම හිත රීච් වෙන එක. ඒක ශක්තිමත් වෙලා එනවා. දැන් ඊයේ මට ප්‍රෝග්‍රෑම් එකක් පෑය තුනක් හතරක් වුණා. ඒක තව ප්‍රෝග්‍රෑම් එක තුන හතරක්. ඒක තිබ්බේ පෑය දෙකයි කෙටියෙන් කරන්න කියලා. මට කෙටියෙන් කරන්න බෑ පින්වතනි. මං කාටවත් මෙහෙම භාගයේ අරම් භාගයේ මගේ කරුණාව නැහැ මේ කොහෙටවත්. මට සමහරට මෙහෙ දුකයි මේ මෙහෙ රටේ අය නැත්තේ අය කියලා. ඒක මං දන්නවා තත්ත්වය දැන් මේ චුට්. අවදාරි මම මේක අඩුගානේ හිතෙන් හරි ආශිර්වාද කරන් යනවා මේ යන ගමන. මොකද මට මේ ලංකාවේ මිනිස්සු කියලා විශේෂ ආදරය නැහැ පින්වතනි. හැබැයි මම දන්නවා ඒක එකපාරට මේක වෙලාවක ඉගෙන ධෛර්යයක් දෙන්න ඕනේ මේ මිනිසුන්ට යා ලැබෙන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම හැම ජාතියකටම හැම මිනිස්සෙකුටම මේක ලැබෙන්න ඕනේ චුට්ට චුට්ට. බුදුවරයෙක් කියන්නේ මේ ලෝකෙටම ආපු බුදුවරයෙක්.